මම ඉතින් නරක වැඩ කළේ නැහැ. නමුත් දැන් විමුක්ති ගී කියන්න මම ලෝග අඳගෙන ඉඳද්දිනේ ගී. ඉතින් ඒක මට නිකන් I have done something very wrong කියලා වගේ හිතෙනවා. 82 සිද්ධිය සහ 83 කියන සිදුවීම් නොවුනා නම් මං හිතන්නේ මේ NTT කියන අද අපි දකින පරේෂ්ණයේ මේ අපේ අත්දැකීම ඒ දවස් කල් එදාම දකින්න එදා වෙන්න තිබිච්ච තිබුණා. මුල් කාලේදී රෝහණ විජේවීර ඉතාමත්ම පැහැදීමෙන් හිටිය චිත්‍ර මේ බෝපගේ වගේ අය එන එක. ඉතින් එහෙම බොහොම සාධනීය හැඟීමක් ඉඳලා ඊට පස්සේ ටිකක් කල යනකොට කියනවා චිත්‍ර සහෝදරි මේ සිංහල සින්දු කියන්නේ ඉංග්‍රීසියෙන් වගේ නේ කියනවා. ඉංග්‍රීසි වරුවක් එක්ක වගේ. සමහර ළමයි බහකෝට්ටේ පැත්තෙන් එහෙම තරුණයෝ කට්ටියක් මේ කෝස් එකට එවලා තිබුණා ජීවීපී එකට සම්බන්ධ ස්වාමිලා. ජනතා විමුක්ති පෙරමුණේ ඒ කාලේ 99.9% බෞද්ධ. දෙමළ මුස්ලිම් අය ඉංග්‍රීසි 10 ගණන් කරන්න පුළුවන්. දැන් ඔබ මේ දැන් නන්නද දැන් චිත්‍රපටය අරගෙන ඉන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයත් වෙනස් විදියකට ලියවෙන විශේෂයෙන්ම ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් රටේ ජනාධිපති පදවිය හොබවන අවස්ථාවක්. මට මේ චිත්‍රපටයෙන් තාර ගන්නවක්වත් සුදුගුණ ගන්නවක්වත් අවස්ථාවක් නැහැ. ඒක එහෙම කරොත් ඇත්තටම අපේ අර නිර්මාණය බාල වෙනවා. එතනදී පුළුවන් තරම් ඇය හිතන දේ තමයි මට අවශ්‍ය වෙන්නේ. අයිබුවන් තෑබරේ නරඹන්නනේ මං හිතන ඔබ බොහෝ දෙනාට නුපුරුදු චරිතයක් නෙමෙයි මං හිතන්නේ අද මම හමු වෙන්නේ ආචාර්ය උදන් ප්‍රනාන්දුගේ චිත්‍රපට ගැන කෙටි චිත්‍රපට ගැන මං හිතන්නේ මීට කලින් කියපු වතාවක්ම සංදේශය බයිසා රොචනාලිකාවේ අපි කතා කරලා තියෙනවා නමුත් අද උදන් වෙනතට වඩා වෙනස් චිත්‍රපටයක් අරගෙන මේ වෙන විට ලංකාවේ ඒ වගේම මං හිතන්නේ ලංකාව පුරා මාතර ගාල්ලේ මහනුවර මේ නගරවල ඇවිදිමින් ඉන්නවා මේකේ කතා වස්තුව 71 කැරල්ලට සම්බන්ධ වුණ කතෝලික පූජකවරයක් ගැන කතාවක්. ඉතින් මම කතාව වැඩියෙන් කියන්නේ නැතුව මුලින්ම හඳුන්වලා දෙන්නම් ආයිබන් උදන් ආයිබන් සරෝජ් උදන් මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට අපේ නර්මන්දන්ට ලයනල් බෝපකී කියන චරිතය අලුත් චරිතයක් නෙවෙයි මටත් අලුත් චරිතයක් නෙවෙයි ඔබටත් නෑ. හැබැයි ඇත්තම කියනවා නම් ලයනල් බෝපකීගේ බිරිඳ චිත්‍රා බෝපකී මම හිතන්නේ මමත් ඇය ගැන දැනගත්තේ ඔබේ චිත්‍රපටයෙන් නන්නද දැන් චිත්‍රපටයෙන්. ඉතාමත්ම කොහොමද කියන්නේ හරිම පවර්ෆුල් බලවත් චරිතයක් ශක්තිමත් චරිතයක්. කොහොමද මේ චරිතය ගැන මේ චිත්‍රපටය නිර්මාණය කරන්න ඔබ පෙළඹුණේ? මම නම් ඇත්තටම මේ කතාව ගැන අහලා තිබුණා. මගේ තිබිච්ච ඒ කාලේ ආශ්‍රය එක්ක විශේෂයෙන් මේ දෙන්න එක නෙමෙයි චිත්‍රසාලායන ඊවල සමග නෙමෙයි නමුත් කෙලි සේනනායක සුනිල් අබේසේකර ඒ වගේ අය එක්ක මම වගේ තිබුණා මේ ආශ්‍රයයන්හි මේක සඳහන් වුණා ඔය විමුක්ති ගී ගැන කතා කරද්දී. එතකොට මම හිතන්නේ ඉතිපහන් කියලා මේ නව කතාවක් තිබුණා නේ ඒකෙත් මම හිතන්නේ මේකේ යම් කොටසක් තියෙනවා. ඒ නිසා මේක මමම අලුතින්ම ගෙනාවයි කියන ඒ ක්ලේම් එක කරන්න මට යන්න තියෙන්නේ අනිත් පැත්තට මම මේකේ ගරුත්වය දිය යුතුයි. නමුත් මට මෙයාගේ චිත්‍ර බෝපගේට එහෙම නැත්නම් චිත්‍ර මුදලිගේට තනිකරම අවධානය යොමු කරලා කරන නිර්මාණයක් වෙන්න පුළුවන් මේක මේ ප්‍රථම අවස්ථාවට. මට ඇත්තටම මෙතනදී අවධානය යොමු වුණේ ඇත්තෙන්ම ආගම ඒ කාලේ ඇත්තටම මේ කතෝලික ආගමෙත් ලොකු ලෝක මට්ටමෙන් වෙනසක් වෙගෙන තිබුණා. ඒකට කියනවා අපි වැටිකන් කවුන්සිල් කියලා මේ
වතිකානුවේ පැවැත්තුවා මේ දැන් එතරම් අපි අර බෞද්ධාගමිකින් සංගායනා වගේ අප නැවත කොහොමද වෙනස් විය යුත්තේ සමාජයට හැඩගැහෙන්නේ කියන වගේ වෙනස් වෙන සමාජයක් වෙනස් වෙන සමාජයක් එක්ක කතෝලික සභාවත් කොහොමද වෙනස් වෙන්නේ වෙනස් වෙන කියන ලොකු ලොකු අවුරුදු ගානක අවුරුදු 3 4ක වගේ මේ සංගායනාවක් ඒකට වැටිගෙන කවුන්සිල් කියලා කියන්නේ කෙරුණා. දැන් ඕකත් එක්ක ඒගොල්ලන් තේරුම් ගත්තා මේ මේ සමාජයේ අපේ මේ පල්ලි වලටම හිර වෙලා ඉන්න රටයි අපි සමාජයට ගිහිල්ලා සමාජයේ ප්‍රශ්න වලට මුහු වෙන්න ඕනේ කියලා. එදිර ඔය පසුබිමේ තමයි මේ චිත්‍රා කියන කන්‍යා සොහොයුරිය ඒ මම අර කියපු කතෝලික සභාවේ වෙනස් වෙච්ච තත්ත්වයක් එක්ක ඒගොල්ලන් කල්පනා කරනවා ඇයි මේ 71 තරුණිය ආයුධ ගත්තේ කියලා. ඒ ප්‍රශ්නේ තමයි ඔවුන් කල්පනා කරන්නේ. එතකොට කොහොමද අපි මොවුන්ව තේරුම් ගන්නේ මොවුන්ව කොහොමද ඒගොල්ලන්ගේ යම් ආකාරයකට දැන් අර මේ අපේ සාද සරත් ඉදමල්ගොඩ කියන පරිදි ඒ කාලේ හිටපු කාඩිනල් කුරේ ඔහුගේ දිවිලා දිනාකල්පයේ තමයි මේ නොමග ගිය තරුණයා ටිකක් කියලා. කොහොමද ඒගොල්ලන්ගේ යහමගට ගන්න කියලා. ඉතින් ඒකෙදි තිබිච්ච අර ලොකු ප්‍රගතිශීලී ප්‍රවේශයක් නොවේ. නමුත් අර අසංවේදීව ඉන්නවට වඩා ඒක හොඳ දෙයක්. ඉතින් එතනදි තමයි මේ චිත්‍රා කියන කන්‍යා සොහොයුරිය ජවිපේ මේ ක්‍රියාකාරිකයන් සමග මේ සම්බන්ධ වෙන්නේ. ඒක චිත්‍රපටයේ දින කොහොමද වෙන්නේ කියලා. ඉන් පස්සේ තමයි ඒක ගලාගෙන යන්නේ කොහොමද යා ඒ දේශපාලන ජීවිතේ යගේ ලොකු වෙනවා ආගමික ජීවිතේට වඩා. ඒ නිසා ඒක තවරා ගන්න සිද්ධ වෙනවා ඉදිරියට ගෙන යන්නේ ආගමික ජීවිතයද දේශපාලන ජීවිතයද කියලා. එතන පොඩි ඝට්ටනයක් එනවා. මොකද ඒ කියන්නේ විශේෂයෙන් මේ ආගමික ජීවිතේ ඒගොල්ලන් දෙනවනේ පොරොන්දුව වව් එකක් කියලා. එතකොට ඒකෙදි ඒ වව් එක දැන් අපි කසාද බයිනකට මුද්දක් දානවා වගේ ඒ කන්‍යා සොහිරියකුත් කන්‍යා සොහිරියක් ලෙස ඒ තනතුර ලබද්දි මුද්දක් දානවා. ඒකෙන් කෙරෙන්නේ ඒක මම මේක මේ මේ මේට මේකට ලෝයල් කියලා ලෝයල් රකින්නවා කියන එක. ඉතින් ඒක ඒගොල්ලෝ හරිම බරපතල ලෙස සීරියස්ලි ගන්නවා. ඒක ඒ ඊට තවත් ලෝයල්ටි එකකට යනකොට එයාගේ එනවා ලොකු ඝට්ටනයක්. මේ එයාගේ ස්පිරිචුවල් මට්ටමින් ඝට්ටනයක් එනවා. ඒකෙදි තමයි යාට තෝරා ගැනීම කරන්න වෙන්නේ. නමුත් උදන් දැන් ඔබ කියන විදිහට ලංකාවේ දා 71 කැරල්ලත් එක පැත්තකින් කාඩිනල් හිමිපාණන් ඒ විදිහට කියන්නේ මේ නමෝගිකය තරුණයන් විදිහට මේ අය ගැන සලකද්දිම මට මතකයි මම දන්න ආකාරය දැන් උතුරු අයර්ලන්තය වගේ රටවල්වල විශේෂයෙන්ම මම හිතන්නේ එදා ලංකාව මට තියෙන්නේ එක්තරා විදිහක මේ මොදු ආකල්පයක් අනුගමනය කළා කියලා. උතුරු අයර්ලන්තය වගේ රටවල්වල එදත් තිබිලා තිබුණේ කන්‍යා සොහොයුරියන්ට මේ කියන නිදහසක් තිබුණයි කියන එක නෙමෙයි අපිට ආරංචි වෙන්නේ අපිට ළඟින්ම ලැබෙන්නේ. ඒව ඇත්තටම ඒ අයර්ලන්තය වගේ බොහොම ප්‍රබල කියන්නේ කතෝලික වැඩි ප්‍රතිශතයක් තියෙනවනේ ඒගොල්ලන්ගේ. අපේ කතෝලිකයා ඉන්නේ 6.0 ගානක්. ඒත් අපි ඇත්තටම කතෝලික සභාවේ ශක්තිය සහ ශක්තිය හරි සීමිතයි ලංකාවේ. නමුත් අයර්ලන්තය වගේ ගත්තොත් ඒ සමහරලාට පිලිපීනෙත් එහෙමයි, සමහරලාට දකුණු ඇමරිකාවේ වගේ බහුතරය අති බහුතරය 90ක් 95ක් 98ක් වගේ කතෝලිකයන් ඉන්න රටවල් වල ඒගොල්ලන් ඇත්තටම කන්සර්වටිව් පැත්තක් තියෙනවා. එතකොට ඒක ඒ නිදහස නැහැ. ඔවුන් සහර නිකායනුත් වෙනස්නේ. මේකේ ওই කතෝලික මේ සභාවෙත් ගොඩක් නිකායන් තියෙනවා. දැන් මේ චිත්‍රා බෝපගේ හිටපු නිකාය බෙල්ජියමේ නිකායක්. ඒගොල්ලන් කරලා තියෙන ගොඩක් වෙලාවට මේගොල්ලෝ කරන්නේ මේගොල්ලන්ගේ ප්‍රධාන අවධාරණය තමයි මේ ඉස්පිරිතාලවල වැඩ කිරීම. කවුරුත් යන්නේ නැති ලාදුරු ලය රෝහලවල් ඒවට අපි කාලේ කියන කාසෙ කියලා මේ ඒවට බෝ වෙන රෝග නිසා මේ දොස්තරලා පවා යන්නේ ඒවට වැඩ කරන්නේ. එතකොට අපේ ඔය ලය රෝහල කියලා වැලිසර තියෙන එකේ මුල් කාලේ ඉඳලා තියෙන මේ සිස්ටර්ස්ලා 1930 ගණන් වල ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ රජය සෞඛ්‍ය අංශයේ වැඩි මේ භූමිකාවක් ගනිද්දී ඒගොල්ලන්ගේ ඒ සේවය අනවශ්‍යයි කියලා තමයි ඒගොල්ලන්ගේ එතන withdraw වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ගත්තම මෙතන වෙනස්. එතනම අපේ යම් ආකාරයකට පොඩි නිදහසකුත් තිබිලා තියෙනවා කියන එක තේරෙනවා. සහ ඔවුන්ගේ අවධානය ආගමික පදනමක් තිබුණත් ජනතාවට සේවය කිරීම. සමහර ළමයි බහකොට්ටේ පැත්තෙන් එහෙම තරුණයෝ කට්ටියක් මේ කෝස් එකට එවලා තිබුණා ජීවීපී එකට සම්බන්ධ ස්වාමිලා.
පැහැදිලිද? ඒක ඇහුණාද මල්ලීට? ඇහුණා ඇහුණා. ඔව්, ඒගොල්ලෝ තමයි අපිට අපි නොදැනුවත්වම ඒගොල්ලොන්ගෙන් අපි ඉගෙන ගත්තා පන්ති ටික. ජේවීපී පන්ති. ආහහ. ඔව්, ඉතින් ඒ කට්ටිය තමයි දැන් ශ්‍යාම් මල්ලි කතා කරේ. ශ්‍යාම්ගේ මහත්තයාත් එක්කෙනෙක් ඒ කට්ටිය. දැන් නම් ජේවීපී එකේ නැහැ මගේ හිතේ. ඉතින් අපි මේ ඉන්ටර්වල් එක වෙලාවට ලෙක්චර්ස් නැති වෙලාවට අර ගුල්ලෝ අපිව අල්ලගෙන කතා කරනවා. මායව යාළු කරගත්තේ මට ඒ දවස්වල ලස්සනට ගීතිකා කියන්න පුළුවන්. ඉතින් මේ ළමයි ටික මගෙත් එක්ක හැම වෙලාවෙම කියනවා, අනේ සිස්ටර් චිත්‍රා අනේ ගීතිකාවක් කියන්නකෝ කියලා. ඔක්කොම බුද්ධාගම ළමයි. දැන් චිත්‍රා කියන චරිතය ගන්නකොට ඇත්තටම මට මතකයි අර තවත් කන්‍යා සොහිරියක් කියන විශේෂයෙන්ම චිත්‍රා ගේ කරන සතුටුයි. බොහොම සතුටුයි, ඇත්තටම සතුටුයි. නමුත් ඒකම චිත්‍රා මේ තීන්දුව ගන්නවත් එක්කම කතෝලික සභාව, ලංකාවේ කතෝලික සභාව තීරණය කරනවා අනිත් කන්‍යා සොහිරියන් තිබුණු නිදහස සීමා කරනවා. එක පැත්තකින් චිත්‍රා ඒ කියන්නේ සමාජය වෙනුවෙන් කැප වෙනවා, ඇගේ තීන්දුව අනුව ඇය හිතන්නේ මෙතෙන්ට වඩා මට දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා සමාජයට සේවය කරන්න පුළුවන් කියලා. නමුත් අනිත් පැත්තෙන් එයා ඒ නිසාම එක්තරා ආකාරයකට කතෝලික සභාවේ පීඩනය ඒක ඇතුළේ ඉන්න අයට දැඩි වෙනවා. ඒක මෙහෙමයි, අපි ඒක තේරුම් ගන්න ඕනේ. දැන් ජනතා විමුක්ති පෙරමුණේ ඒ කාලේ තිබිච්ච ඩිමෝග්‍රැෆික් එක වෙනකට සංයුතිය ගැන, ජන සංයුතිය ඒ කාලේ 99.9% බෞද්ධ. දැන් ඒක හිටපු මුස්ලිම් අයත් ඉතාමත්ම දෙමළ මුස්ලිම් අයත් අල්පයි. ඉංග්‍රීසි 10 ගණන් කරන්න පුළුවන්. මම දන්න විදිහට ඔතන හිටිය ටිකක් වෙනස් විදිහක මේ පසුබිමක් තියෙන කෙනෙක් විරාජ් ප්‍රනාන්දු කියලා ඔහුත් ඔය මේ ප්‍රධාන සැකකරුවන් කොටසට අයිති වුණා මොරටුවේ කෙනෙක්. ඒතර එයා ක්‍රිස්තියානි කතෝලික නෙමෙයි, මම හිතන විදිහට එයා ප්‍රොටෙස්ටන්ට් කෙනෙක්. විරාජ් ටිකක් විරාජ් ප්‍රනාන්දු ඔය මේ පිටරට ගිහිල්ලා ඒගොල්ලන්ගේ විදේශ සම්බන්ධතා වගේ වැඩවලත් කරලා තියෙනවා. එයා තමයි පොඩි ව්‍යාතිරේකයක්. නමුත් අනිත් අති බහුතරය ගත්තොත් බෞද්ධ. එතකොට ඒ වගේම දැන් ඒ නිසාම අර මේ කතෝලික සභාව එහෙම නැත්නම් ක්‍රිස්තියානි අයත් ජවිපෙ දිහා බලන්නේ බොහොම වපරැහි. එතකොට ඒ දෙපැත්තෙම ඒගොල්ලන් අතර තිබුණ හරිම මේ දුරස්ථභාවයක්. ඉතින් එහෙම වෙලාවක කතෝලික කන්‍යා සොහිරියක් අර මේ ඇත්තටම දැන් කතෝලික සභාවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඒ කාලේ බලන්නේ නැත්තේ මේ නිකන් මොනවහරි මේ මොකද ලාදුරු රෝගීන් දිහා බලනවා වගේ වෙන්නේ නැති බලන්නේ නැත්තේ. ඒ කියන්නේ අනුකම්පාවෙන් හරි එහෙමත් නැත්නම් මුන්ට මොනවද වෙලා තියෙන්නේ, මේ ඉන්න බැරිද මේ. දැන් චිත්‍රා අක්කාගේ, චිත්‍රා මේ සහෝදරීගේ අම්මත් කියලා තියෙන්නේ මේ යාට ආරංචි වුණාම මේ ජනතා විමුක්ති පෙරමුණේ නායකෙක් කියලායි කියලා මේ එයා අම්මා කියලා තියෙන්නේ. මුලින් මිනිස්සු ඕන් බඳින්න ඕන නම් අපිට මිනිස්සු හොයලා දෙන්න බැරිද, මේ මිනි මරුවන්ව බඳින්න මොකටද කියලා. එතකොට ඒ ඇයගේ ඒ ප්‍රකාශය ඇත්තටම අර ඒ කාලේ තිබිච්ච ක්‍රිස්තියානි කතෝලික අය ජනතා විමුක්ති පෙරමුණ දිහා බලපු ක්‍රමයයි ඕක. ඒගොල්ලන් දැක්කේ ඒ කාලේ චේගුවෙරකාරයෝ මිනි මරුවෝ එහෙම කියලා තමයි බලන්නේ. ඒ වගේ තැනකට කඳවුරකට මෙයා යනකොට ඒක මං හිතන්නේ ඒ කාලේ මහා ලොකු විප්ලවයක්, දැවැන්ත රැඩිකල් තීරණයක්, දැවැන්ත එකක්. කියන්නේ චිත්‍රා මුලේ ඉඳලාම ඒ චිත්‍රා කන්‍යා සොහිරියක් බවට පත් වෙන්නෙත් පවුලේ විරුද්ධත්වයට. ඔව්. ඒකෙන් ඉවත් වෙන්නෙත් අම්මා, විශේෂයෙන්ම අම්මාගේ දැඩි ප්‍රබල විරෝධය හමු වෙයි. මේ සියල්ල ඒ වගේම ඒ කාලේ ඔබ කියන විදිහටම ජනතා විමුක්ති පෙරමුණට ප්‍රසාදයකුත් තිබුණා, අප්‍රසාදයකුත් තිබුණා. සමාජයේ සියලු දෙනා පිළිගත් කණ්ඩායමක් නෙමෙයිනේ. ඒ වගේ කණ්ඩායමකට එකතු වෙන්නෙත් ඒකත් ඒ වගේම. කියන්නේ මුලේ ඉඳලම දැවෙන් බොහොම දැඩි රැඩිකල් අනිවාර්යයෙන්ම එයාගේ මං හිතන්නේ අපි හිතමු දැන් පොඩි කාලේ මන්න රැඩිකල් එකටත් වඩා මම රැඩිකල් භාවයකුත් තියෙනවා. ඒක තියුණු වෙන්නේ මෝහත් වෙන්නේ ටිකක් පස්සේ. නමුත් මුල් කාලේ මෙයා නිකන් අර පොඩි රෙබෙලියස් ගතියක් තියෙනවා. මෙයා පුංචි කාලේ පොඩි කැරලිකාරීත්වයක්, අර පොඩි ළමයා වුණත් මුරණ්ඩුකමට හිතුවක්කාරකමට මොන හරි වැඩක් කරන්න ඒ වගේ ගති ලක්ෂණ පෙන්නන මේ තනිකරම අර දෙමව්පියන්ගේ විධානයට විතරක්ම අවනත වෙලා ඉන්න නැති
තමන්ට ඕන විදියට මේ තමන් හරි කියලා හිතනවා නම් ඒක කරන වගේ ගතියක් එයාගේ තිබුණයි කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි ඒකේ අර එතන තියෙන පරස්පරතාවය තමයි එයාගේ එයාගේ තියෙන බොහොම මුදු මොලොක් සෞම්‍ය මේ මේ පෙනුමක් සහ ගතිතරාවේ එක පැත්තකින් කැරලිකාරී චරිතයක් අනිත් පැත්තෙන් බොහොම සෞම්‍ය බොහොම හිතවුණු වෙන චරිතයක් උණු වෙන බොහොම කාගකට හිත මේ හිත අමනාප කරන්න මේ කැමති නැති ඒ වගේ බොහොම කරුණාවන්ත සුමුදු පැත්තකුත් තියෙනවා. ඒ වගේම දැඩි තීරණරන් ඒ තීරණය මේ ඔස්සේ යන්න පුළුවන් ඒ ධෛර්යය මේ කියන හිතුවක්කාරකමක් තියෙනවා. ඇගමික් ගායන කෞශල්‍ය අපි අහුවනේ බලපු තාමත්ම ලස්සනට සින්දු කියන්න පුළුවන් ගායිකාවක් නේ. මට හිතෙනවා ඇයි ඇයගේ ගීත වෙනමම ගායිකාවක් විදියට මත නොවුනේ කියලා. ඉතින් මේ ගායන කෞශල්‍ය මත වෙන්නේ මේ කන්‍යස්සෝහිරයක් වීමත් එක්කද? ඒක ප්‍රතිඵලයක්. ඔව් ඒක දැන් එයා අර මේ ඔය චිත්‍ර සහෝදරියගේ අක්කා රෝහිණි කියන විදියට එයා පොඩි කාලේ ඉඳන්ම පල්ලියේ සින්දු කියලා තියෙනවා. ඒතකොට පල්ලියේ සින්දු වලදී අර ඒකල ගායන එහෙම නැත්නම් සෝලෝ සිංගර් කෙනෙක් හැටියට ඉඳලා තියෙනවා. ඉස්කෝලෙත් එයාව ගන්නවා මේ නාට්‍යවල විවිධ ප්‍රසංගවල සින්දු කියන්න. ඉතින් ඒ මචන් සහජ හැකියාවකුත් තියෙන්නේ නැති. ඉන් පස්සේ දැන් කතෝලික සභාවට ආවම කතෝලික සභාවේ අපිට මේ ක්‍රිස්තියානි අපි සභාව ගත්තත් මේ ගායනය කියන එක බොහොම ඒ භක්ති මේ සම්ප්‍රදාය කොටසක්. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔය අපි ඔය කියන්නේ මේ කතෝලික ප්‍රදේශවලින් මීගමුව මොරටුව පැතිවලින් ඩෑන් කණ්ඩායම් බිහි වෙන්නේ ඒකනේ. ඒගොල්ලන්ට යම් විදිහට ඌරුවක් එනවා අර පල්ලිවල සින්දු කියලා ගීතිකා කියලා ඒකෙන් එනවා. ඉතින් ඒක ඊට පස්සේ මම හිතන්නේ මෝහත් වෙනවා මේ පුහුණු කිරීමක් වගේ කරෙන්නේ නැති එයාගේ කන්‍යාසෝරියක් වශයෙන් මේ පුහුණුවේදී එතනදිත් ඉන් පසුව මයිතන් ඔය මේ විමුක්ති ගීයකේ හිටියේ ඒ වගේ බොහොම අර සහජ හැකියාව 90%ක් තියෙන පුහුණුව 10%ක් වගේ තියෙන අය තමයි. අර මේ ශාස්ත්‍රීය ලෙස පුහුණු වූ සංගීතඥයෝ නෙමෙයි අපි තුනේලා. නල්බෝපගේ ඒක ප්‍රධාන ගායකයෙක් නේ. නමුත් ඔහු කවදක්වත් සංගීතේ හදාරපු කෙනෙක් නෙමෙයි. විමුක්ති ගී කියන්නේ හැම මේ ගී නම් කෙනෙක් හැටියට නේ. ඉතින් ඒවා එළදරව් වෙනවා. දැන් මං හොරින් තමයි ඔක්කොම දැන් ගීත ටේප් අර සුපීරියකමේ තියෙන මේ බලය පාවිච්චි කරා වගේ වෙනවා. මල්ලිට කියන්නේ නැත්නම් මමගේ අවංකවම තේන්නද මට දුකයි කාතිකට ඒ බල මම විශ්වාස කරා 100% සිස්ටර් රෝස් ෆර්නාන්ඩෝ ඒගොල්ලෝ මම ඉතින් නරක වැඩ කළේ නැහැ. නමුත් දැන් විමුක්ති ගී කියන්න මම ලෝගු ඇඳගෙන ඉඳද්දි මේ ගී කාර් එකක් කියවනවා මගට. මම මගේ වැඩ ගැන අවුරුත් අවිශ්වාසයක් හිතුවේ නැහැ. නමුත් ඉතින් මං හවස 6යි 30ට මේ තියන් පටන් ගන්නෙ ෂෝ එක ඔය කොළඹ තියෙන ලොකු මෙයවල. සමහරව අනුරාධපුරේ එහෙමත් තිබුණනේ. එතකොට මම ඉතින් මොනා හරි කියලා ඉතින් මේගොල්ලෝ අවිශ්වාස කරන්නේ because I work with the youth so I have to go කියලා හිතනවා. කවුරුත් අවිශ්වාස කළේ නෑ. ඉතින් ඒක මට නිකන් I have done something very wrong කියලා වගේ හිතන වෙලාවකට. උදැන් ඔබ මේ දැන් නන්නද දැන් චිත්‍රපටය අරගෙන එන්නේ මං හිතන්නේ ඔබට අවුරුද්දක් විතර සාමාන්‍ය කාලයක් ගත වෙන්නේ නැති මේකට. නමුත් එක්තරා විදිහක ලංකාවේ දේශපාලන ඉතිහාසයත් වෙනස් විදිහකට ලියවෙන වසරක ලියවෙන අවස්ථාවක විශේෂයෙන්ම ජනතාවට පෙරමුණේ නායකයෙක් රටේ ජනාධිපති පදවිය හොබවන අවස්ථාවක මම හිතනවා බත් හිතන නැති ඔවුන් හිතන්නත් නැතුව ඇති මේක මේ විදිහටම වෙයි කියලා චිත්‍රපටය ආරම්භ කරනකොට. නමුත් ඇත්තටම ගැන් 77 දින වෙයි 71 දී චිත්‍රා දකිනවා
ලයිනල් බෝපගේ අත්තඩංගුවට අරගෙන ගිහිල්ලා අරගෙන ඊට පස්සේ අර පුටුවක ගැට ගහලා නැවකල එක විදියට පොලිසිය කොයි තරම් බල දුන්නද මේ වගේ දේ. එක පැත්තකින් එදා ඒ චිත්‍රා සහ ලයිනල් දෙන්නම රාජපීෂණයට මුහුණ දෙනවා. ඊට පස්සේ 83න් පස්සේ තෝන් මුහුණ දෙනවා. ඊට පස්සේ ඔවුන්ටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා තමන්ගෙම ඔවුන් ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ වීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ භීෂණයට. දැන් ඔබ ඔබේ අදහසක් තිබුණාද මේ කාලේ මේ වගේ දේශපාලන වෙනසක් වෙයි ඒ නිසා මේ කතාව කියන්න ඕනේ කියලා? නෑ, ඇත්තටම නෑ. මොකද මගේ තිබුණේ යම් ඉතිහාසයක නිශ්චිත ඉතිහාසයක මේ දෙදෙනාගේ කතාව තමයි මේ චිත්‍රා බෝපගේ කතාව තමයි මට එළියට ගන්න ඕනේ. ඉතින් එතනදී යම් පරිණාමයක් සිද්ධ වෙනවා ඔය දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්තිවල වෙනස්කම් වල සහ ඔවුන් කරපු දේවල් එතන. නමුත් මට හිතාමතා මං සාමාන්‍යයෙන් ඔබට කියන්නේ මට මේ චිත්‍රපටයෙන් තාර ගන්නවක්වත් සුදුහුණු ගන්නවක්වත් අවස්ථාවක් නැහැ. මොකද එහෙම කරොත් ඇත්තටම අපේ අර නිර්මාණය බාල වෙනවා. එතනදී පුළුවන් තරම් ඇය හිතන දේ තමයි මට අවශ්‍ය වෙන්නේ. ඒකෙදී වුණත් මං හිතනවා මගේ වගකීමක් තියෙනවා අනවශ්‍ය ලෙස අවධාරණයක් යොමු වෙනවා නම් ඒක යම් ආකාරයක සම්බර්තාවයකට ගන්න. මොකද දැන් මට අවශ්‍ය නෑ මේ චිත්‍රපටයෙන් ස්ථාපිත කරන්න ජනතා විමුක්ති පෙරමුණේ පහු කාලයේදී වෙච්ච දේවල් ගැන. ආයිමත් ඒක මේ උලන්න මට ඕනේ නෑ. ඒක ජනතාව දන්න දෙයක්. සමහරු පිළිගන්නවා, සමහරු නොපිළිගන්නවා. මට සිනමාකරුවෙක් ලෙස ඕක ආයිමත් මේ දිගාරින්න අවශ්‍ය වෙන්නේ නෑ අඳුරයකට. ඒක ගැන මගේ පුද්ගලික මති මතාන්තර තියෙනවා. මාව දන්න අය දන්නවා මම මොන වගේ මේ මතයක්ද ජනතා විමුක්ති පෙරමුණ ගැන දරන්නේ කියලා. ඒක මට හංගන්න දෙයක් නැහැ. මම විවේචකෙක්. නමුත් මට එතනදී අනවශ්‍ය ලෙස ඒක මතු කරන්න අවශ්‍ය නැහැ. මොකද එහෙම කරොත් මගේම නිර්මාණය ඒක නිකන් ඇත්තටම මට කරන්න ඕනේ දෙයක් වෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ භීෂණේ විතරක් නෙමෙයි ඔබ කිව්ව විදිහටම හරි ඒක දෙපැත්තම තියෙනවානේ. රාජ්‍ය භීෂණයක් තියෙනවානේ. ඔය දන්නේ මතු වෙනවානේ. අය මතු කරනවානේ කොහොමද අර එක්තරා අවස්ථාවක දකින්නවා ලයනල් බෝපගේ දන්නේ නැහැ. දන්නේ නැතුව ඔහු කාමරයට යනකොට පුටුවක බැඳලා බල්ලෙක් වගේ කියලානේ අය කියන්නේ. ඉතින් ඒ අවස්ථාවේ ඇත්තටම අයගේ ඉතා වෙනතුරු ඉතාමත්ම වේදනාවෙන් අඬමින් පීඩාවෙන් හිටපු කාන්තාව එක්වරම මතුවෙනවා ඇයගේ ශක්තිය තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන්. ඔව්, ඒක එනවා. ඉතාමත්ම ඒක ඒ වගේ අත්දැකීම් ඉතින් අපිට අඩුයි අහන්න ලැබෙන. ඒ අත්දැකීම් තියෙන්නේ නැති නමුත් ඒ කතා අපිට අහන්න ලැබෙනවා අඩුයි. නමුත් සරෝජ් මම ඔයා මේ මතු කර මුල් ප්‍රශ්නෙට මට මේ වගේ මේ පොඩි කල්පනාවක් ආවා. ඒ තමයි දැන් ඔය මේ කාලේ වෙච්ච වෙනස. අපි හිතමු මම දකින්නේ අන්දු කුමාර දිසානායක ජනපති ලෙස පත්වීම කියන එක පරිණාමය වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය ලෙස මාලිමා විදියට වෙනස් වීම පරිවර්තනය හුදෙක් මේ නම් වෙනස් කිරීමක් විතරක් නෙමෙයි. හුදෙක් මේ සීනුවෙන් මාලිමාවට ආවයි කියන විතර නෙමෙයි. ඒකේ තියෙනවා යම් ආකාරයකට ඒකේ ප්‍රතිපත්තිමය සහ හරයාත්මක වෙනස සහ ආකල්පමය වෙනසක් තියෙනවා. සහ ඒකම ඊට සමගාමීව ඔවුන්ගේ අර අනුගාමිකත්වය ඇත්තටම අනුගාමිකත්වය කියන නමත් වැරදි. ඔවුන්ගේ අර ඔවුන්ට ඡන්දය දෙන ඔවුන්ට හිතවත් කණ්ඩායම ව්‍යාප්ත කරගන්නවා. අනුගාමිත්වය කියන වචනයත් වැරදි. අනුගාමිත්වයත් බොහොම අර පාක්ෂිකයෝ කියන වගේ බොහොම හાર્ඩ්කෝ කට්ටියක් නෙමෙයිනේ. දැන් ඕක ඔය වැඩේම තමයි ඇත්තටම ඔය චිත්‍රා මේ බෝපගේගේ කතාවෙත් ඔය මොඩල් එක තමයි ට්‍රයි කරන්න බලලා තියෙන්නේ කාලේ. ඒ මොඩල් එක සාර්ථකව ට්‍රයි කරන්න බැරි වුණයි කියන එක මේ චිත්‍රපටේ වෙන හැකින් බලන කෙනෙක්ට බලන්න පුළුවන්. දැන් මේකේ කියනවා ඒක කෙලිසෙන නායක තමයි කියන්නේ අපිට ඕන වුණා අපි කියලා කියන්නේ මේ ජනතාවට අපිට ඕන වුණා අපේ මේ සිංහල බෞද්ධ ග්‍රාමීය දුප්පත් කණ්ඩායම් වලට සීමා නොවි අපි එකෙන් ටිකක් අපේ කෝවෙන් ටිකක් එහෙලියට යන්න. එහෙලියට යන්න. අපිට අවශ්‍ය ජනතාවට කතෝලික ජනතාව. දෙමළ ජනතාව, කතෝලික ජනතාව, මධ්‍ය විශේෂයෙන් කියන මධ්‍යම පාන්තික ඉංග්‍රීසි කතා කරන්න කියලා. දැන් ඔතනදී මෙතන මතුවෙනවා දැන් එතකොට යා කියන අපි චිත්‍රව තෝරගත්තා. ඇත්තට මේගොල්ලන් චිත්‍රව ටාගට් කරන්නේ
ඒගලන්ට ඕන මොඩල් එකක්. දැන් ඒක හරි ලස්සනට කෙලි චිත්‍රපටි කියනවා. චිත්‍ර මේ හොඳට ඉංග්‍රීසි කතා කරනවා, චිත්‍ර හොඳට මේ පෙනුම තියෙනවා, හොඳට මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන්. ඒතකොට චිත්‍රාව දකින්න දැන් අර ඉස්සර හිටපු අපි හිතමු මම මේ සංසන්දනයම නෙමී කරන්නේ. උදාහරණයක් ලෙස කරුණා මේ ගමනායක චරිතෙට වඩා වෙනස් චරිතයක් ගේනවා මේ ජනතා විමුක්ති පෙරමුණට. මොකද එතකොට වෙන්නේ කරුණා ගමනායකත් එක්තරා කොටසක් එකහු කර ගන්නවා, චිත්‍රත් එකහු කර ගන්න වෙන කොටසක් කරසක්. දැන් චිත්‍රගේ මම හිතන්නේ කරුණා ගමනායකට බැහැල් අර මධ්‍යම පාන්තික නාගරික ඉංග්‍රීසි මේක ලොකු දෙයක් නෙමෙයි, නමුත් මධ්‍යම පාන්තික නාගරික කොටස් වලට මේ ආකර්ෂණය නම ආරු. ඉතින් මේක ඇත්තරම ඔය ඔයක මේ ඔය වැඩේ ජනතා විමුක්ති පෙරමුණ 78 82 කාලේ කර එක. ඔය NPP කියලා අපි දැන් කියන පර්යේෂණය ඒගොල්ලන් ඒ කාලේ කරා. හැබැයි ඒක අවාසනාවට ඒ පර්යේෂණය මං හිතන විදිහට මග නැවතුණා කාරණා කීපයකට. 83 දී තහනම් කරානේ ඔය එකක්. ඔව් 82 දී ඒගොල්ලන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා. ඒකෙන් පෙරදුනාම ඒගොල්ලන් හිතන මේ චිත්‍රපටය කියන විදිහට විජේවීරගේ ඒකේ අර්ථ නිරූපණය තමයි අපි ස්වයං නිර්ණ අයිතිය පිළිගත්තා. ඒ නිසා සිංහල මිනිස්සු අපිට ඡන්දෙ දුන්නේ නැහැ. අපි දෙමළුන්ගේ පැත්ත ගත්තා කියලා. හැබැයි අපි ස්වයං නිර්ණ අයිතිය පිළිගත්තා කියලා දෙමළු අපිට ඡන්දෙ දුන්නේ නැහැ කියලා කියනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ තිබිච්ච අර ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ මේ ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය කැපවීම හීන වෙලා එතනදී බෙදීමක් ඇති වෙනවා. ඔකෙදි තමයි ලයනල් කියන පාර්ශවයක්කුත් විජේවීරට හිතවාදී පාර්ශවයකුත් ඇති වෙලා එතනම ලයනල් කියන සුළුතර පාර්ශවය. එතනින් තමයි ඔය මේ ඔය කාලෙදි තමයි දැන් මේ චිත්‍රපටිය කියන මුල් කාලෙදි රෝහණ විජේවීර ඉතාමත්ම පැහැදීමෙන් හිටිය චිත්‍ර මේ බෝපගේ වගේ අය එන එක. චිත්‍ර සහෝදරී කොහොමද කෑවද බීවද? ඊට පස්සේ මේ අර පළවෙනි වරට කාන්තා සමුළුවක් තියෙනකොට එයාට තමයි ආරාධනා කියලා ඒ ආවතේව කටයුතු සත්කාරක කටයුතු වලට මූලිකත්වය ගන්න දීලා තියෙන්නේ. ඉතින් එහෙම බොහොම සාධනීය හැඟීමක් ඉඳලා ඊට පස්සේ ටිකක් කල් යනකොට කියනවා චිත්‍ර සහෝදරී මේ සිංහල සින්දු කියන්නේ ඉංග්‍රීසියෙන් වගේනේ කියන ඉංග්‍රීසි වරුවක් එක්ක වගේ කියනවා. ඒකකොට තේරෙනවා අර පොඩි එතන පොඩි අර වෙන්ගල ක්ලෑෂ් එක මොදු වෙනවා. ඒ ඉරිත පොඩි නිකන් අර ඉරි තලන ගතියක් එනවා. ඇත්තටම මං හිතන්නේ ඔය 82 සිද්ධිය සහ 83 කියන සිදුවීම් නොවුනා නම් මං හිතන්නේ ඔය NPP කියන අද අපි දකින මේ පර්යේෂණයේ මේ අපේ අත්දැකීම ඒ දවස් කාලේ එදා වෙන්න තිබෙච්ච තිබුණා. එහෙම නුනා නම් හුඟක් වෙලාවට අපිට කියන්න බෑ අතීතයේ වෙච්ච දේවල් වෙනස් වෙනවම කියලා. එහෙම නුනා නම් හුඟක් දුරට තව අවුරුදු කිහිපයකින් විජේවීරට නායකත්වයට ජනාධිපති වීම කෙසේ වෙතත් ජාතික තලයේ ප්‍රධාන දේශපාලන නායකයෙක් වීමක් කියවත. මොකද මට දැන් ওই ලයනල් බූපගේ මාක වෙනක් කර චිත්‍රපටයකදී කියේ පැහැදිලිව කියලා තියෙන්නේ ඒගොල්ලන්ගේ තිබිච්ච මේ අර රිෆෝම් එක තමයි මධ්‍යගත විධානාත්මක පාලනයෙන් වෙනස් වෙලා ටිකක් මේ විමධ්‍යගත ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායක් පක්ෂය තුල ඇති කරන්නේ. ඉතින් ඒකට කැමැති අකමැති කට්ටිය ඉඳලා තියෙනවා. විශේෂයෙන් විජේවීර ගමනායක ඒ වගේ පාර්ශවයේ වාස්තිල කරත්න සෝමවන් සමරසිංහ වගේ අය ඉඳලා තියෙන මේක මධ්‍යගත සාමාන්‍යයෙන් ක්ලාසිකල් කමියුනිස්ට් ක්‍රමයට යන්න ලයනල් ඇතුළු කීප දෙනෙක් 14ක් කියලා තියෙන මේක අපි ඊට වඩා වෙනස් විදිහකට ටිකක් තරමඳුල ජනප්‍රිය තලයකට ගේන්න අර හાર્ඩ් කෝ කාඩර් ලව විතරක් නෙමෙයි ඊට වඩා ටිකක් ලිහිල් භාවයකින් අපි එක වැඩ කරන හිතවාදීනුත් අපිට සිටිය යුතුයි. දැන් ඒතොර ඒ ලයනල් එදායේ බලාපොරොත්තු වෙයි උනදී වගේ දෙයක් තමයි අද NPP කියලා මාධ්‍යවේදී සිදුවෙන්නේ. මොකද දැන් ඒ කාලේ ඔය හිටපු අයගේ නම් ලයිස්තුවක් එලිසෙන නායක තියෙනවා. ඒ නම් ලයිස්තුව ඉන්නවා දැන් ඔය සමාජ මේ SSA නැත්නම් Social Scientist Association කියන එකේ ඉන්නවා. රංජිත් පෙරදකිලා ඉන්නේ පරිවර්තක ප්‍රසිද්ධ රංජිත් ඉඳලා දිනවා. සුනිල් අබේසේකර ඉන්නවා. ඉන්දික ගුණවර්ධන හිටන් ඉඳලා තියෙනවා. එයා වෙන පක්ෂයක වුණා. එයාගේ හිතවත්කම තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේ දැන් මෙතනදී මට නම් තේරෙන්නේ ඒගොල්ලන් ඒ වචනේ නොකියුවත් උත්සාහ කළා දිනවා යම් ආකාරයකට ඉන්ක්ලූසිව් කියන ටිකක් විවෘතව හැමෝම බාර ගන්න. හැමදේම බාර ගන්න. ඒකම තමයි මං හිතන්නේ දැන්
ජාතික ජන බල වේගයත් පහුගිය අවුරුදු දෙකේ තුනේ කරේ. ඒගොල්ලන් අර තිබිච්ච තෝරලා බේරලා පෙරලා මැනලා මේ ගත්ත කාඩරය වෙනුවට ඒගොල්ලන් තරමද්දට ලිහිල් භාවයක් තියාගෙන මේ ගොඩක් දෙනෙක්ට එන්න ගේට්ටු ඇරිය කියන එකයි මට හිතෙන්නේ. අපි චිත්‍රපටියට ආයි පොඩ්ඩක් යමු වුණොත් උදන් දැන් ඔබ ඔබ වාර්තා චිත්‍රපට කරුවෙක් නේ, ඔබ චිත්‍රපට කීපයක් නිර්මාණය ඔබේ මෙතික්කල් ඔබගේ ආකෘතියෙන් පොඩ්ඩක් පිට පැනලා ඇතර විශේෂයෙන්ම චිත්‍ර වෙනුවෙන් චරිතයේ සමහර කොටස් රඟපාන්න දිනාරාවත් යොදා ගැනීමෙන් ඔබ වෙනස් අත්හදා බැලීමක් කරපු බව ඇතර මට පේන තියෙනවා. මම ඔබට කලින් කිව්වා මට හිතුණා සමහර සමස්ත තරුණ විය වෙනුවෙන් දිනාරා දිගට මේ කියනක් හොඳයි කියලා. ඒකත් ඒක යෝජනාවක්. නමුත් ඇතරම වෙනස් අත්හදා බැලීමක් කරා නේද ඔබ මේ තියෙනවා. ඔව් අනිවාර්යයෙන්. මට මේක අලුත් දෙයක්. විශේෂයෙන් මේක රීඑනැක්ට්මන්ට් කියන එක අපි තරුණ කාලේ අපි ප්‍රතිනිර්මාණය කරනවා. ඒක එතන තියෙන්නේ ඇතරම පොඩි වෘතාන්ත ගතියක්. ඒ නිසාම ඒ වෘතාන්ත එකයි වාර්තා කියන එකයි දෙකම එකව වෙනකොට ඒක අපි සාමාන්‍ය අර ශානරයක් ලෙස අපි කියන්නේ වාර්තා රංගයක් කියලා. ඩොකියු ඩ්‍රාමා එකක් කියලා. ඉතින් ඒක කිරීමේදී යම් යම් දේවල් අපි ඉගෙන ගත්තා, යම් යම් දේවල් අපි අත්හදා බැලුවා, සමහර ඒවා වැඩ කළා කියන එක වෙන සන්තෝසයි. එතනින් සමහර ලාට දැන් ඔබ කිව්වාගේ යෝජනා ඇවිල්ලා තියෙනවා මේක තව දුරටත් ඒ රීඑනැක්ට්මන්ට් එක තව දුරටත් ව්‍යාප්ත කරා නම් තව දුරට එක්ස්පෑන්ඩ් කරා නම් හොඳයි කියලා සමහරු කියනවා. මේක එහෙම නෙමෙයි, මේක තනිකරම වෘතාන්ත චිත්‍රපටයක් ලෙස කරා නම් හොඳයි කියලා. ඒකෙන් තේරෙන්නේ ඇත්තරම මේක ප්ලොට් එකක් විදිහට හරි මේ සාර්ථකයි කියන හරි බලගතුයි. අපිත් යම් ආකාරයකට මේ ප්ලොට් එක හොඳට කැප්චර් කරලා ඇති. නමුත් මං හිතන්නේ අපි අපේ සාර්ථකත්වයට වඩා අර ප්ලොට් එක තුල නයිසાર્ගිකව ප්ලොට් එකේ තියෙනවා මේ තියෙන හරි ප්‍රබල ප්‍රබල මේ මේ ඒ කියන්නේ ප්‍රබවයක්. ඒක ප්‍රබලයි ප්‍රබලයි හැදගෙන ප්‍රබලයි. එතකොට දැන් මේකෙන් පස්සේ ඊළඟ බලාපොරොත්තු මොකද? මගේ ඔළුවේ තියෙනවා මේ තව වගේ ප්ලොට්ස් දෙකක්. මේක කල්පනා කරමින් යන මම සාමාන්‍යයෙන් එහෙම මම මූර්තිය මට්ටමින් වැඩ කරන කෙනෙක් නෙවෙයි. මේක මගේ පූර්ණ කාලීන මේ වෘත්තිය නෙවෙයි. මට වෙලාව තියෙන විදිහට තමයි මේක කරන්නේ. ඒක කල්පනා කරනවා කොහොමද කරන්න කියලා. නමුත් මගේ මම දාගන්න මට දාගන්න ටාගට් එක තමයි ප්ලොට් එකට අමතරව මම මට අර සාමාන්‍ය මේක පුරුද්දක් ලෙස චිත්‍රපටයක් අවුද්දසරයක් කරනවා කියන එක මට කිරීම තේරුම් ගන්නෑ. මොකද එහෙම කරයි කියලා මට ඒකේ ලොකු සුගතියක් නෑ. මම බලන්නේ වෙන මොන හරි ක්‍රමයක්, වෙන මොඩල් එකක්, වෙන ප්‍රවේශයක්, සමහරවිට ඒක වෙන බිස්නස් මොඩල් එකක් වෙන්න පුළුවන් ප්‍රොඩක්ෂන් වල. අන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් මම කැමති. මම ඊළඟ එකේදී මම බලන්නේ ඒ විදිය කරන්න. ඒ කියන්නේ අන්තර්ගතය ගැන මට තියෙනවා පක්ෂ දෙකක්. නමුත් අන්තර්ගතය වගේම මම කැමති ඒකේ ප්‍රොඩක්ෂන් මොඩල් එක සහ ඒ අප්‍රෝච් එක තියෙන ඒ ගැන පොඩි එක්ස්පෙරිමෙන්ටල් වැඩක් කරන්න. හැබැයි මම හිතනවා දැන් මේකට අවශ්‍ය පසුබිම මෙයාගේ දේශපාලනික වගේ දේවල් කරනවා නම් අපිට දැන් අලුතින් පත් වෙලා තියෙන රජයේ ප්‍රතිපත්තිය මොකද්ද, ඒ වගේ දේවල් ගැනත් අපිට මේ ටිකක් සංවේදී වෙන්න වෙනවා. මොකද සමහර කාලවල මේ දේශපාලන පක්ෂ සමහර තේමා වලට කැමති නැහැ. ඒක වරින් වර අපි දුමු එක්සත් ජාතික පක්ෂය මේක කරලා තියෙනවා, ශ්‍රීලංකා ජාතික පක්ෂය කරලා තියෙනවා. ඊට පස්සේ දැන් අලුත් රාජ්‍ය මොන වගේ ප්‍රතිපත්තියක්, ඒ සංස්කෘතික කලා ශාස්ත්‍රයේ මොන වගේ ප්‍රතිපත්තියක් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල බොහොම සාධනීය ලක්ෂණ තියෙනවා. නමුත් ක්‍රියාවේදී කොහොමද කරයිද කියන එක අපි තාම මේ කල් වැඩි මත ඒ වගේ දෙයකට එන්න ඒකත් පොඩ්ඩක් සලකා බලන්න වෙනවා. දැන් දැන් ඇත්තම දිනාරා දෙබස් රහිත රංගනයක් ඉදිරිපත් කරනවා. ඊට මම හිතන්නේ ඇත්තටම තවත් ආලෝකයක් එකතු වෙන චිත්‍රපටයකට. ඒකෙන් පැහැදිලිවම දිනාරා අවශ්‍යත් නැහැ. චිත්‍රගේ කතාව ඉතාමත් පවර්ෆුල්, හරිම කියන්නේ භාවපූර්ණයි, හැඟීම්බරයි, ඒ වගේම පවර්ෆුල්. ඒ සියල්ල එතන තියෙනවා. ඒ අතරේ ඔබට කියන්නේ ශාස්ත්‍රීය උත්සාහයක් ලැබුණාද? ඒ කියන්නේ සිනමාවේ ඉන්න අයගෙන් කියන්නේ. ඔව් අනිවාර්යෙන්. මොකද මේ වගේ කරද්දී
දැන් මට මේක ටිකක් අලු මම මට රංගපෑම් පිළිබඳව දැන් මේ වාර්තා චිත්‍රපටිවල අපිට ඇක්ටිං ඩිරෙක්ට් කරන්න නැහැ නේද? අපි සේව ගන්නවා විතරයි කරන්නේ පොඩ්ඩක් ෆ්‍රේම් එක හදනවා. අපි යාට ඇක්ට් කරන්න දෙන්නේ නැහැ. දැන් මෙතනදී දැන් ඩිරෙක්ටර් කෙනෙක්ගේ දැන් ඇක්ටිං කියන එක මට මුල් අත්දැකීමක් ආවා. ඒක කෙටි අත්දැකීමක් මම 2020 කර කෝවිඩ් හනිමුන් කියලා. ඒකේ ප්‍රමුඛ පෙළේ නළුවන් 3 දෙනෙක් අරන් ප්‍රසාද් සූර්යරච්චි, තිලක්ෂණී රත්නායක සහ කනිෂ්ක සේවිය. ඒ 3 දෙනා එක්ක මම චිත්‍රපටයක් කරා. කෙටි වෘතාන්ත චිත්‍රපටයක්. දැන් එතනදී යම් ආකාරයකට මට මේ අත්දැකීමක් ආවා. හැබැයි එතනදී මම ඒකට අපේ ප්‍රසන්න මහතාමගේ කියලා ඉන්නවා. ඔහු නාට්‍ය විෂය ගැන ගොඩක් ප්‍රවීණෙක් සහ ඔහු මේ රංගපෑමදී ඔහුට පුළුවන් ඔහු පුහුණුකරුවෙක්. මම ඇත්තටම ඔහුගේ සේවයත් ලබා ගත්තා. ඒතකොට මට මගේම මගේ යම් මන් දන්නවා මට ඒක අලුත් අලුත් ශාස්ත්‍රයක්. මම ඕන දෙයකදී මම ඒකයි කරන්න මට අවශ්‍ය මගේ එක් කාර්මික ක්‍රූ එකේ කාර්මික ශිල්පීන් සියල්ලන්ගේම සහාය සහ ඔවුන්ගේ අර වැලියු ඇඩිෂන් එක ගන්න එක තමයි මම කරන්නේ. මොකද මම හිතන්නේ සිනමා නිර්මාණය කියන්නේ ඒකයි. මම කියන දේම බාස් කෙනෙක් වගේ එඩිට කරනවා නම් ඒක වැඩක් නැහැ. එඩිටර තියෙන්න ඕනේ නිදහසක්, එඩිටගේ නිර්මාණශීලීත්වය මේකට ගේන්න. දැන් මේකෙදී මම දකිනවා ඒ විනාමෙදී මෙතනදී එඩිටින් වලින් මාලන් ජයන්ස් මේ වැඩේ ඉතාමත් හොඳට කරලා තියෙනවා. කැමරාවෙන් යෝෂිතා සහ මයුමේදිස් යෝෂිතා පෙරේරා. මෙතනදී මම හිතන්නේ මට අලුත් දෙයක් උනේ කලා අධ්‍යක්ෂකවරයෙක් මේකට ගන්න ඕන. මගේ මීට ඉස්සර ඒ වගේ කලා අධ්‍යක්ෂකවරයෙක් ඉඳලා නැහැ. අවශ්‍යතාවයක් නැහැ. මේකෙදි මේක පීරියඩ් ෆිල්ම් එක නිසා ඒකට අවශ්‍ය පසුබිම, ඒ කාලය, ඒ සියල්ලක්ම ඒක අධ්‍යයනය කරලා ඒ පසුබිම් පළ නිර්මාණය කරන්න ඒ ප්‍රොප්ස් ඒවා සියරම ඒ වැඩේ අතුල සුල්තානගොඩ කියලා මේ ප්‍රවීණ මේ කලා අධ්‍යක්ෂවරේ ඔහු ඇතුළ මගේ සමකාලීනෙක්. මම 84 චිත්‍රපට අපි සිනමා පාඨමාලා අපි එකට කරේ OCIC වල. ඔහු මට මේ ඉතාමත්ම කැමැත්තෙන් මේකට සම්බන්ධ වුණා. ඉතින් ඒකෙදි ඒ ඉන්ඩස්ට්‍රි එකෙන් ආව සමන් මමට ස්තුති කරන්න අවශ්‍යයි දෙන්නෙක්, විශේෂයෙන් කෙනෙක් අශෝක හඳගම, අනිත් එක ශානි ජයවර්ධන. ඔවුන් දෙදෙනාට තමයි මම ඇත්තටම මම නිර්මාණයක් කරද්දී ටිකක් අර මගේ අදහස බවුන්ස් කරන්න දාගන්න ඉතින් ඒ දෙන්නට. මොකද ඒගොල්ලන් බොහොම මම හිතන්නේ අර මෙන්ටරින් පැත්තෙන් ඉතා හොඳට වැඩිය ආවේගට වැඩිය ඒක ඇඟට ගන්න නෑ ඒගොල්ලන්. දැක්කම හොඳයි එහෙම කියලා. මොකද සමහර අය ඒක ගොඩක් ඇඟට ගන්නවා. අරන් ඊට පස්සේ කියනවා නෑ නෑ ඔයා එහෙම නෙමෙයි මෙහෙම කළා මෙහෙම කළා කියලා තනිකරම නිර්මාණය වෙනස් කරන සමහර විකෘති කරනවා. දැන් හඳගමගේ ශානිගේ තියෙන හොඳකම තමයි හරිද වට ඕන නම් ඒක අපි එහෙම කරලා ඔයා බලන්න මෙන්න මේ කියලා පොඩි නිකන් පොන්චි අවවාදයක් දෙයක් දෙනවා. මම හිතන්නේ ඉතාමත්ම මේ ශාස්ත්‍රයේ මම ගොඩක් ගරු කරන දෙන්නේ නිසා මම මේ අවස්ථාවෙත් ඔවුන්ට ස්තුති කරනවා. ඒ ඔවුන්ගේ අර ඒ මෙන්ටරින් ස්ටයිල් එක වැඩිය ඇසියුම් කරන්නේ නැහැ, වැඩිය ඒක ඇඟට දාගන්නේ නැහැ. මම තමයි දැන් මේ උපදේශක කියලා ඔහු සියල්ල දන්නේ කියලා. ඔය නරක නැහැ නේද? ඔය දන්නේ ඉතින් හඳගම කතා කරන්නේ නැහැ. ඔය කළා බලන්න ඉතින් වාගෙන වැඩි. ඒක කියලා. උදාන ඇත්තම ඉතාමත් සතුටුයි. සුබ පතනවා අනිත් එක මේකේ පළවෙනි වතාව මේ සිනමා තිරේනේ එවන් සිනමා තිරේ අපේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙන්නේ PVR සිනමා මේ සිනමා ශාලාවේ. අපිට ඉදිරියට තරබන් ගුණ දවස් කීයක් විතර තියෙන්නේ මේක? දැන් දැනට අපි 10 වෙනිදානකයි යනවා මුල් වතේ. ඊට පස්සේ මේ ඔවුන්ගේ අර ටිකට් අලවි ඔවුන් සාර්ථකත්වයේ තින්දු ගන්න ප්‍රවේශ පත්‍ර අලවි ඒක සාර්ථක නම් ඔවුන් තව කාලයක් දාවි. ඉතින් මම හිතන්නේ අපේ මට නම් මේ අවස්ථාව වෙනකොට මට සාර්ථකයි කියලා මගේ පැත්තෙන් මට සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද මුල් සතුටට කාරණේ තමයි මේක එතරට උස්සලා තැබීම. මොකද PVR මොනවා හරි මේන් ස්ට්‍රීම් සිනමා හලකට අපිට මේක දාන්න පුළුවන් වීම. මොකද එහෙම ඒක පටන් ගත්තේ තමා නෝමල් රාජකරුණගේ චිත්‍රපටයකින් සිරිමා වූ වැඩි කාලයක් නෙවෙයි අවුරුදු දෙකකට වගේ ඉස්සෙල්ලා. ඉතින් එතනදී එහෙම පොඩි සම්ප්‍රදායක් දැන් හැදෙමින් එනවා. මේ වගේ චිත්‍රපටවලට වාණිජමය නොවන ප්‍රධාන ධාරාවේ ශාලාවල අවස්ථාව දෙනවා. ඒක වගේ හොඳයි. නැත්නම් ඔය අපි විකල්ප අවකාශවලමනේ මෙයා පෙන්නන්නේ. ඔව්. ඒ වගේ නරකක් නැහැ. නමුත් මං හිතන්නේ අපි සාමාන්‍ය මිනිස්සයටත්
මේ කත මේ මොන හරි ආරංචියක් ලැබිලා ටිකට් එකක් අරන් බලන්න එන තත්ත්වයකට පත් කරනකොට මම හිතන්නේ මේක කර්මාන්තයක් ලෙස මේ ප්‍රමාණිකුල දියුණු වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ දැන් මේකෙන් පස්සේ ඔබට දැන් කාට හරි බලන්න අවශ්‍යතාවයක් වුණොත් කොහොමද බලන්න පුළුවන්? ඔව් ඒක අපි කල්පනා කරමින් යන්නේ මගේ මේ නිෂ්පාදක වරුන් එක්කත් මම කල්පනා කතා කරන්න ඕන දෙයක්. දැන් අපිට දැන් තියෙනවා ඔය එක එක ඔන්ලයින් බලන්න පුළුවන් මේ වේදිකා හැඳ ප්ලැට්ෆෝම්ස් තියෙනවා. මට ඇත්තටම ලොකු තේරුමක් නෑ ඒ වගේ සාර්ථකත්වය සහ ඒ වගේ දේ සීමාවන් දනවද කියලා. අපිට තේරෙන විදිහට අපේ මේ සැලසුම් ටිකක් තියෙනවා. මේක මේ දැන් නොවැම්බර් මැද ඉඳන් දෙසැම්බර් මැද වෙනකන් මේ මාසික වගේ කාලය තුළට ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කරන්න මේ ප්‍රාන්ත කීපයක සිඩ්නි, කැන්බරා සහ මෙල්බර්න් කියන අවම වශයෙන්. ඊට පස්සේ අපිට කල්පනා කරන්න පුළුවන් විශේෂයෙන් ශීත ඍතුව ගියන් පස්සේ උතුරු ඇමරිකාවේ වගේ එහෙම ඉල්ලුමක් තියෙනවා. ඒක ඉතින් හිමීට බලන් යනවා. දැන් ඒවත් ඇත්තටම ඉතින් දැන් ගොඩක් අය අහනවා මේක ඔන්ලයින් බලන්න බැරිද කියලා. ඒකත් මම හිතන්නේ අපි ඒකටත් යම් විදිහක සංවේදී අවකාශය අවකාශයක් හදන්න ඕන. නමුත් ඒක කොහොමද හදන්නේ කියන එක මොකද ඒකත් එක්ක යම් ගැටලුත් මතු වෙනවා. ඒ ගැන පොඩ්ඩක් මේ හොයලා බලලා ඒකට යම් විසඳුමක් අපි හොයාගන්න ඕන. අනිවාර්යයෙන් මේක මේ මේ අර සංගවා ගැනුම සොඳුරිය වගේ මෙහෙම මේක මේ හංගගෙන තියාගන්න ඕන. මේක ඒක පෙන්වන එක තමයි අපිට සන්තෝෂේ. ඉතින් උදැන් ඒ වගේම ස්තුති මේ වෙලාව වෙන් කරාට මම දන්න ඔබ රට පුරාම ලංකාව පුරාම ඇවිදින් ඉන්නේ. ස්තුති ඒ වගේම අපේ සුබ පැතුම්. බොහොම ස්තුති සරෝජ්. තුලම මේ කතාව ගොඩක් අපිට ඒවා රසවත් කරා. මට ලොකු එකට සන්තෝෂයක් මේ මොනවද අපේ නිර්මාණය සාකච්ඡාවට භාජනය කිරීම සාධනය කිරීම. බොහොම ස්තුති. ස්තුති. අපිත් එක්ක මෙතෙක් වෙලා රැඳී හිට ඔබ හැම දිනටම ස්තුති. යලිත් මතක් කරන්නම් ඔක්තෝබර් 10 වෙනිදා දක්වා පීවීආර් සිනමා ශාලාවේ තියෙනවා. ඊට පස්සේ පුදන් සූදානම් හොකි ඔස්ට්‍රේලියාවට අරගෙන යනවා කියලා උතුරු ඇමරිකාවට අරගෙන යනවා කියලා සමහර වෙලාවට ඩිජිටල් යුරෝපයට තත් යනවා සමහර වෙලාවට ඩිජිටල් අවකාශයේ මේ ප්‍රදර්ශන වලින් පස්සේ ඔබට නන්නත දැන් සිනමා සිත්තම නරඹන්න පුළුවන් වේවි. දැනට සමුගනිමු. අයිබෝ මම